ජනතාවට කියන්න සුදුසු නෑ ව්‍යවස්ථාවක් හදන්නේ ක්‍රමවේද අවසාන ජනතාව තමයි සම්මත කරන්නේ පාර්ලිමේන්තුව මොන කැටුම් පතක් ගෙනාවත් ජනතාවට පුළුවන් අවසානයක ප්‍රතික්ෂේප කරන්න ඒ නිසා මේ දින 51 රට බෙදන්න මහා ව්‍යවස්ථාවක් ගේන්න ගියා ඒක පරාජය කරපෙමු ලොකු දෙයක් කියලා ඒ වගේ සුරා ඒ වගේ දැන් අර අර තමන් වැටිච්ච අගාධයෙන් ගොඩ එන්න මොනව හරි කියලා වැඩක් නෑ ජනතාවට ඇත්ත කියන්න ඕන ගහපු ගේම පරාදයි කරන්න හදපු කුමන්ත්‍රණය පරාදයි සා දැන් මෙතනින් එහාට තිබෙන්නේ කුමන්ත්‍රණ කරුවන්ට දඬුවම් කිරීමයි කුමන්ත්‍රණ කරුවන්ට ඉතිහාස කවදාවත් නිකන් අත පිහිදාගෙන ඉන්න හම්බෙලා නැහැ සා දැන් මේ කණිත් පත්‍ර කරගෙනවා කුමන්ත්‍රණය සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් කරන්න ඕනේ ස්තුතියි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නා ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීව් ගුණසේකර මැතිතුමා චන්දන දින 52ක අර්බුදයක් අවසාන රද වෙනවා ඒ අර්බුදය ව්‍යවස්ථා අර්බුදයක් සහ පාර්ලිමේන්තු අර්බුදයක් ඒ අවසන් වුණාට දේශපාලන අර්බුදය තාම පවතිනවා මේ මාවට පත්තල නැහැ එදා මම මේ ප්‍රශ්න දෙස බලන ආකාරය දේශපාලන අර්බුදයට හේතු වෙන අර්බුද රසක් රට තුළ තිබෙනවා අපේ මාතෘකාවක් දාලා තියෙන්නේ රට කොතනටද කියලානේ ඉතින් ඒ ප්‍රධාන වශයෙන් මේ අර්බුදයට ප්‍රභවයක් තියෙන කාරණා සාධක තුනක් මේක අපි මීට ඉස්සරත් මෙතනම කරපු සාකච්ඡාවලදී අපි කතා කරා එකක් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැටගහපු මැතිවරණ ක්‍රමය ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවු අරමුණ නවලිබරල් ආර්ථික වැඩපිළිවෙලක් නැත්නම් උපාය මාර්ගයක් මේ අර්බුදය අද අපි මුහුණ දෙන ආර්ථික අර්බුදය ගලා එන්නේ මේ ප්‍රධාන සාධක තුනේ අර්බුදයේ ආර්ථික අර්බුදයේ විසඳුම නැති වෙනකොට තමයි දේශපාලන අර්බුදයකට පාවරපත් වෙන්නේ. ඒ දේශපාලන අර්බුදයේ විසඳුම හොයන්න ගියන් තමයි ජනාධිපතිතුමා තීරණ තුනක් ගත්තේ. ඒවා ව්‍යවස්ථා තීරණ නෙමෙයි. ඒවා දේශපාලන තීරණ. ඒ දේශපාලන තීරණ තුනෙන් තමයි පැනනැග්ගේ ව්‍යවස්ථා අර්බුදයක් ඊට පස්සේ පාර්ලිමේන්තු අර්බුදයක්. එනිසා ව්‍යවස්ථා පිළිබඳ අර්බුදයක් මත වෙනකොට අපි කොයිතරම් කතා කරත් වැඩක් නැහැ අවසානයේදී ඒක තීරණය දෙන්නේ ව්‍යවස්ථාව අර්ථකථනය කරමුලන් බලධාරියා ශ්‍රේෂ්ඨාධිකරණය. ඉතින් ඒකද අපි කවුරු මුළු රටම බලාගෙන හිටියා විශ්වකාරු 7 දෙනෙක් තීන්දුවක් දුන්නා. අපි කැමති වුණත් අකමැති වුණත් පිළිගත්තත් නොපිළිගත්තත් ඒක තමයි නීතිය. ඉතින් ඒ නිසා ව්‍යවස්ථා අර්බුදය මේ මාවට පත් වුණා. පාර්ලිමේන්තු අර්බුදයත් එකට එකට ගහලා තිබුණේ. දැන් මහින්ද්‍රාජ ප්‍රජානාතුමා ඉවත් වුණාන් පස්සේ අර්බුදයක් අද සමාවට පත් වුණා. ඒ දේශපාලන අර්බුදය තාම තිබෙනවා. ඒක තමයි මම ඉස්සරම කිව්වේ මේ ගන්නේ ව්‍යවස්ථාවෙන් එන අර්බුදයක් කියලා. දැන් අලුත් ආණ්ඩුවක් පිහිටවුවට මන්ත්‍රීවරු තාම ඉන්නේ 103යි. දැන් අද වෙනකොට 3 දිනක් ආවා 106යි. තාත් හිටාන්නේ දෙනකොට වෙනවද මන් දන්නේ නැහැ. ඉතින් වැඩි වෙයි. එහෙත් බහුතරයක් නැහැ. බහුතරයක් ආණ්ඩුවක් නැහැ. බහුතරය එන්න 113. බලන් ඉද පුදු මේ තුමා කියනවා එනවා කියලා එකන්ද මම ඉස්සර කරනවා. කොහොමද තාමත් ඒ අර්බුදේ දේශපාලන අර්බුදේ තියෙනවා. 113 පයනකන් දේශපාලන අර්බුදේ තියෙනවා. අනිත් පැත්තෙන් අද විපක්ෂයේ බහුතරය. විපක්ෂයේ 98යි 14යි 6යි. දැන් මේ මොහොතේ එනකොට විපක්ෂයේ තමයි බහුතරය. හැබැයි විපක්ෂයේ තියෙන ප්‍රතිවිරෝධතා නිසා ඔවුන්ට ආණ්ඩුව පෙරලන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න බෑ. ඉතින් ඒ එක තමයි මම කියන්නේ දේශපාලන අර්බුදයක් තියෙනවා කියලා. ඉතින් මේ අර්බුදය ගලාගෙන එන්නේ මේක මැතිවරණ ක්‍රමය මේ පවතින මැතිවරණ ක්‍රමය තිබෙනතා කල් මේ අර්බුදය යලි යලිත් මතු වෙනවා. ඊළඟයිදී මම කියන්නම් ආවා. ස්තුතියි. එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් විපේරම එතුමා. බොහොම ස්තුතියි චන්දන මට අවස්ථාවක් ලබා දීම ගැන. රටේ ජනතාවට ටිකක් නිවිහැනහිල්ලේ හැඟීම් වලින් පොඩ්ඩක් එළියට ගිහිල්ලා රටේ අනාගතය ගැන රටේ දේශපාලන අනාගතය ගැන හිතලා බලන්නට
අවකාශයක් දැන් සැලසිලා තියෙනවා. මොකද අපි හැමෝම දින 50කට ආසන්න කාලයක් හිටියේ බොහොම අවිනිශ්චිතකමක. ඒ වගේ මේ ප්‍රශ්නෙට මුහුණ දීපු අපි ඊටාම හැඟීම්බරව සහ යම් ආකාරයක අවදානම් සහිත දේශපාලනික කාලයක් ගත කරා. නමුත් ඒ කාලය දැන් ඒ අවදානම රටටත් අපටත් ඉවත් වෙලා තිබෙනවා. නමුත් මම එක දෙයක් එකඟ වෙනවා ඩියුගුණසේකර මැතිතුමා සමග. දේශපාලනික වශයෙන් රටේ විශාල අභියෝග ගණනාවක් දැන් මතුවලා තිබෙනවා. ඒ නිසා අපි මේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම කියන කාරණය එකාතකින් අපි බොහොම ආඩම්බරයෙන් සමරන අතර අපි මේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තන්ට රටේ නීති අනුව දඬුවම් කළ යුතුයි. ඔවුන්ගේ වගවීම පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කරගත යුතුයි කියන තැන ඉන්න බව සඳහන් කරන්න අවශ්‍යයි. වගවීම කියන කාරණයේදී පැති දෙකක් තිබෙනවා. එකක් තමයි සාපරාධී වගකීම, ක්‍රිමිනල් ලයබිලිටි. අනෙක තමයි සිවිල් වගකීම, සිවිල් ලයබිලිටි. මොකද මෙතන සිද්ධවුණු ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව දැනටමත් රටේ ඉහළම අධිකරණයේ විසින් අවස්ථා කීපයේදී තීරණය කළ තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී තවත් තීරණ කීපයක් ලැබෙන්න තිබෙනවා. මම ඒගෙන කටයුතු කරන්න යන්නේ නැහැ. ඒගෙන මම යමක් අදහස් ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. නමුත් කාටත් පැහැදිලි නීතිය ගැන දන්න මූලික අවබෝධයක් තියෙන සියලු දෙනාටම පැහැදිලි අග්‍රාමාත්‍යවරයාව නෙරපීම වැරදි, ඒ නිසා පත් කිරීමත් වැරදි. ඒ වගේම පාර්ලිමේන්තු සැසිවාරය කල් තිබීම සදාචාරයට විරුද්ධයි. නීතියට අනුකූල බව නම් කෙනෙකුට සර් කරන්න පුළුවන්. ඉන් පස්සේ පාර්ලිමේන්තුව ඒ ක්‍රියාදාමය තුළ අල්ලස් දීලා රුපියල් මිලියන 500 දක්වා වූ අල්ලස් දීලා මන්ත්‍රීවරුන් මිලදී ගැනීමට කටයුතු කරපු බව ගරු ජනාධිපතිතුමාම ඩේලි මිරර් පුවත්පතට කරපු ප්‍රකාශයේ එතුමා පෞද්ගලිකව දන්නා බව සඳහන් කරලා තිබුණා. ඉතින් එතුමා පෞද්ගලිකව දන්නවා නම් එතුමගෙන් අපිට අහන්න වෙනවා කොහොමද තොරතුරු දැනගත්තේ කියලා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා සහෝගේ කණ්ඩායමත් තවත් පිරිස් මෙම ක්‍රියාදාමය තුළ යෙදුණු බවට වීඩියෝ සාක්ෂි, ඒ වගේම ඕඩියෝ සාක්ෂි, ඒ වගේම වෙනත් ලිඛිත සාක්ෂි බොහෝ තිබෙනවා. ඒ ක්‍රියාදාමය තුළ එකාතකින් මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්, එක පැත්තකින් අල්ලස් දීම, අල්ලස් ගැනීම, අල්ලසට කුමන්ත්‍රණය, අල්ලසට අනුබල දීම, මේ ඔක්කොම අපරාධ වැරදි. මේ සියල්ල පිළිබඳවම කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ ක්‍රියාවලිය හරහා මේ රටට රුපියල් බිලියන 100 ගණනක දේවල් අහිමි වුණා. අත වශයෙන්ම සංචාරක කර්මාන්තය සහ ආයෝජන ක්ෂේත්‍රයේ සිදුවුණු හානිය අතිවිශාල හානියක්. ඒවා නැවත සකස් කරගත නොහැකි තරම් දැවැන්ත හානියක් සිදු වුණා. ලෝකයේම සංචාරක කර්මාන්තයේ අංක 1 ස්ථානය number 1 destination in the world කියන තත්වයට Lonely Planet සංග්‍රහව අපිව නම් කරලා දැවැන්ත පිම්මක් පනින ලෑස් වෙනකොට තමයි මේ දේශද්‍රෝහි ක්‍රියාව කළේ. මෙයින් විශාල පාඩුවක් සිදු වුණා. ඒ පාඩුව පියවන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපිට තිබෙනවා. ඒ වගේම මේ ක්‍රියාදාමයේ හරහා අපි මෙතනින් ඔබට යන්නේ කොහොමද කියන කාරණය ගැනත් අපි හොඳින් කල්පනා කරලා කටයුතු කරගත යුතුයි. ඉදිරි මම ඉදිරි වටවලදී අනෙක් කාරණා පිළිබඳව ඔබට සඳහන් කරමි. සුති, අපි විරාමයකට යමු. සටන දේශපාලන සංවාද සභාව ඔබට අවස්ථාවක්. දැන් අජිත්තර මන්දිතුමා, දැන් අද අපි දැක්ක මේ ප්‍රෙසිඩන්ට් කියලා තියෙනවා SLP තීන්දුවට විරෝධෙන් ගිය කට්ටියට ඒ අමාත්‍යංශයක් දෙන්නයි කියලා. ඒක නීතිපූර්වද? මං හිතනවා ඉතින් නැවත නැවත ජනාධිපතිවරයා සතු බලය කුමක්ද, පුළුවන් දේවල් බැරි මොනවද කියලා ජනාධිපතිතුමා ඉතින් පරීක්ෂාවට ලක් කරනවා කියන එක තමයි මට පේන්නේ. ඉතින් මෙහෙමයි, ජනාධිපතිතුමා තමයි පත්වීම ලිපිය දෙන්නේ. හැබැයි ඒ තමන් නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ පෞද්ගලික දේශපාලනය පිළිබඳ
තීරණ ගැනීමේ ක්‍රියාවලිය කොපමණ තරමකින් නතර කරන්නට එතුමට පුළුවන්ද කියන එක මම හිතන්නේ පරීක්ෂාවට ලක් වෙයි. නෑ ඔබතුමා නීතිඥ නිසාම මාන්නේ. දැන් ඇත්තට අපේ ව්‍යවස්ථාවේ හරි කොහෙද හරි නෑ. පක්ෂ මාරු වෙන එක වැරදිද කියලා එම නීතියක් අපි ගෙනල නෑ. නෑ ක්‍රොසෝ ක්‍රොසෝ බින්ඩ් එකක් ගෙනවා කියලා ගේනව නෑ ඒක. එතකොට ප්‍රෙසිඩන්ට් කියන විදිහට SLP එකේ තීන්දුවට දැන් කවුරුත් UMP එකේ තීන්දුවට කැමැත්තේ නැමෙන්නේ එදා කට්ටියක් අනිත් පැත්තට ගියේ. ඒතර ඒ පක්ෂේ තීන්දුවට නැමෙන්නේ යන්නේ. ඒ වගේ කොටසක් යනකොට ඒ පක්ෂේ තීන්දුවට නැමෙන්නේ යන්නේ ඒක නම් තමන්ගේ පුද්ගලික අදහස නිසා යනවා. ප්‍රෙසිඩන්ට් අද කියලා තියෙනවා SLP එකේ තීන්දුවට විරෝධයෙන් යන කට්ටියට ඒ ආමාත්‍යංශය දෙන්නේ නැහැ කියලා. ඒක අපි ව්‍යවස්ථාව ඇතුළේ මේකක් තියෙනවා. ඔව් මෙහෙමයි දැන්. පක්ෂනායකකමයි ජනාධිපතිකමයි දෙකක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සහ නායකත්වය කියන එක එක වැඩක්. ඒ වගේම රටේ ජනාධිපතිකම තව වැඩක්. ඒ වගේම මම එක දෙයක් කියන්න අවශ්‍ය අපේ ව්‍යවස්ථාවේ දැනටත් තිබෙනවා එක් පක්ෂයක සමාජිකයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට පත් වෙලා එම පක්ෂයෙන් ඉවත් වුණොත් නිරපාහැරියොත් හෝ වෙනත් පක්ෂයක සමාජිකත්වයේ ගත්තොත් එම මන්ත්‍රීතුමාගේ මන්ත්‍රී ධුරය අහිමි වෙනවා 99 13 ව්‍යවස්ථාව 90 ඒක දැනටමත් තියෙනවා ඒක ඉවත් වුණේ නැහැ ප්‍රශ්නේ වුණේ සරත් සිල්ලමැතිතුමා විසින් මේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේදී විටින් විට දීපු නඩු තීන්දුව හරහා ඒ එක පක්ෂයකින් පත් වෙලා තවත් පක්ෂයක දායකත්වයෙන් යුතු රජයකට සහය දෙන අවස්ථාවකදී හෝ එහි තනතුරු ගන්න අවස්ථාවේදී යම් ලිහිල්තාවයක් ඇතිකරන විදිහේ අර්ථ නිරූපණ ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ නඩු සාර්ථක කරගන්න බෑ කියලා හැඟීමක් තිබෙනවා. මම කියන්නේ බෑයි කියලා අදහසක් තියෙනවා සාර්ථක කරගන්න අමාරුයි කියලා මේ සරසිල්ල මැතිතුමා ඇති කරලා තියෙන විකෘතිය නිසා. තුමා රට ඉහළම අධිකරණ විනිශ්චයකාරවරයා හැටියට කරපු දේවල් නිසා. නමුත් මූලධර්මයේ තාම එහෙම තියෙනවා. හැබැයි දැන් අද රජයේ සහාය දීපු මන්ත්‍රීතුමාලා 3 දෙනා කියා සිටියේ අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ තවදුරටත් දරනවා. දැන් සොයිස මන්ත්‍රීතුමා බොහොම පැහැදිලිව කිව්වනේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යන්නේ නැහැ. ඔවුන් එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් තියෙන මේ රජයට සහයෝගය දක්වනවා. එතකොට ඒක හරිද වැරදිද? ඒකෙන් ඔවුන්ගේ මන්ත්‍රී ධුරයට ඇති වෙන තත්ත්ව කුමක්ද කියන කාරණය ගැන අධිකරණ මේ විනිශ්චයක් ලැබෙනකන් ඔවුන්ට මන්ත්‍රී ධුර ලබන්න පුළුවන්. මන්ත්‍රීතුමා සමයි දැන් එතෙන්දී ඔවුන් ඇවිල්ලා තියෙන්නේ පක්ෂයක් විදිහටවත් සන්ධානයක් විදිහට නෙමෙයිනේ. කියන්නේ පුද්ගලයෝ විදිහට. එතකොට දැන් ඔබතුමා කියන ඔය කාරණේ එතනට සම්බන්ධ වෙන්නේ කොහොමද එතකොට? නෑ මෙහෙමයි දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපති දැන් අපි බොහොම සරල තත්ත්වයක් මේ අද දේශපාලන. ජනාධිපතිතුමා ඉස්සරහා දෙවුරුන් දෙන්න අවස්ථාවක් දෙයිද? අපි කියමු සොයිස මේ ඇමතුමාට කියලා. සොයිස ඇමතුමාට තනතුරක් දෙනවා නම් මම දන්නේ නැහැ තනතුරක් දෙනවා නැද්ද කියලා. තනතුරක් දෙනවා නම් හරි ඒක අග්‍රාමාත්‍ය දැන් අද තියෙන නීතිය අනුව අග්‍රාමාත්‍යවරයා තමයි නම යෝජනා කරන්නේ. ජනාධිපතිතුමා නෙමෙයි. consultation ne po ikani jana ik initiate karanna one ikani yojana karanna one agamettuma etoda ekaṭa janadhipatthuma ekagathawayak dakwanna one etokota janadhipatthumaṭa meka nathara karanna puluwa ehema ehema karana eka deshapalanika washin harida ehema karana eka niti anu harida ehema karala me aya nathara karaganna puluwanda ehema nokalath me aya tanaduru prashne kese wetath රජයට සහය දක්වන්න ආණ්ඩුවේ ගොඩට එකතු වෙයිද? දැන් මන්ත්‍රීතුමා උතන දැන් ආණ්ඩුවට ගිහිල්ලා තනතුරක් නොගත්තොත් මන්ත්‍රීකම රැකෙනවද? මෙමයයි. පක්ෂය මම මේ මම මන්ත්‍රීකම අවසන් වෙනව නේද? ඩියුකන සේකර මහත්මයා. මම මේ මම වගන් කියන දැනුවත් ඇති. මම යන්නේ පක්ෂයෙන්ම අවසාන තීරණය. කොහමද උසාවියෙන් තමයි අස්කරන එක තීරණය කරන්න උසාවියෙන්. මොන ඒ කියන්නේ විපක්ෂයට ගිහිල්ලා මන්ත්‍රීවරයෙක් ලෙස ඉන්න පුළුවන්. නමුත් ආණ්ඩුවට ගිහිල්ලා තනතුරක් නොගත්තොත් ඒ මන්ත්‍රී ධුරය ආරක්ෂිතද? අපි ගොඩක් දැනගන්න කැමති. මම ශ්‍රීපාල මම මේ වගන්තිය කියවන්නද? ඔව්. දැන් මේකේ තියෙන්නේ මෙහෙමයි 99 13. යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඔහු එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අවස්ථාවේදී ඔහුගේ නම ඇතුළත් වූයේ යම් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක වරහන් ඇතුළේ තියෙනවා වෙන ඉස්සරහක් නාම යෝජනා පත්‍රයේද ඒ දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ හෝ සමාජිකයෙකු සිටීම ඉල්ලා අස්වීමෙන් හෝ
පහකිරීමෙන් හෝ අන් හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවක